අයිබෝන් මෙරට දේශපාලනයේ අද දවසේ ඉතාම සුවිශේෂී දිනයක් නවවන පාර්ලිමේන්තුවේ කටයුතු අද දිනේ ආරම්භ කෙරුණා අද පස්වරුවේදී ජනාධිපතිවරයා වත්මන් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයත් එළිදක්වනු ලැබුවා මේ පිළිබඳව ඇතුළු පුවත් රැසක් අප සතුයි රැඳෙන්න සියත ටීවී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි ආරම්භ වන්නේ මම උදේෂණ ඉඩමේ ගෙදර ප්‍රථම නවදහනය සිරස්තල වෙත जनपति नववेनी पार्लिमेंतुए मंगल ससिय अमतमिन कियाई नव पार्लिमेंतुए कथानायक महिंद यापा नियोज्य कथानायक सिमला पिटिय विपक्ष नायक सजित नव सभा नायक दिनेश बोट्टुएन दियवन्नाव तरणय कल मधुर अनुरुद्ध संपायो अत्तनंगुड गत्तादे बारवुनादे सुहदव पिलिगत्तादे नीतिपति प्रश्न कराई संविधानात्मक अपराध कल्ली सामाजिकींट मेंब दूषित राज्य सेवकींट तेरहिव नीति क्रियात्मक करनवा आरक्षक लेखम कियाई प्रधान प्रति प्रकाशयेन प्रथमेन अवधाने देशीय पुवत् वेत पसुगिय मेतिवरणेन पसु अद प्रथम वरट पार्लिमेंतुव रैसुना මෙලෙස රැසුනේ මෙරට නවවන පාර්ලිමේන්තුවයි. එෙහිදී නව පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස පාර්ලිමේන්තුව මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා තෝරාපත් කරගත් අතර විපක්ෂ නායකවරයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා තෝරාපත් කරගනු ලැබුවා. පසුගිය පසුනදා පැවති මහා මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වූ මන්ත්‍රීවරුන් අද මෙලෙස නවවන පාර්ලිමේන්තුවේ මංගල සභාවාරයේ සඳහා පැමිණියා. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවන පාර්ලිමේන්තුවේ සමාරම්භය අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ මැති අමතිවරුන්ගේ සහභාගිත්වයෙන් අද දින සිදු වුණා. එෙහිදී ප්‍රථමයෙන්ම සිදු වූයේ අභිනව පාර්ලිමේන්තුවේ නව කථානායකවරයා තෝරාපත් කර ගැනීමයි. පාර්ලිමේන්තු උදෑසන 9:30ට පමණ ආරම්භ වුණේ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කැඳවීම සඳහා ප්‍රධාන වේත්‍රධාරී විසින් සෙන්කෝලය තැන්පත් කිරීමෙන් අනතුරුවයි. පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා විසින් අනතුරුව මහා මැතිවරණය සහ කරුණු රැසක් පිළිබඳව පැහැදිලි කිරීමක් සිදු කළා. අභිනව කථානායක ධුරය සඳහා පත්වන මන්ත්‍රීවරයා තෝරාපත් කර ගැනීම ඉන් අනතුරුව සිදු වුණා. නව පාර්ලිමේන්තුවේ නව කථානායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතාගේ නම යෝජනා කිරීම අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් සිදු කළා. එම යෝජනාව ස්ථිර කිරීම සිදු කළේ සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මත්තුඹණ්ඩාර මහතා විසින්. වෙනත් කිසිදු මන්ත්‍රීවරයෙකුගේ නම් යෝජනා නොවු අතර නිතරගෙන් මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා කථානායකවරයා ලෙස තේරීපත් වුණා. නව කථානායකවරයා කථානායක අසුන වෙත කැඳවාගෙන යාම අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මන්තුඹණ්ඩාර මහතා විසින් මෙලෙස සිදු කළා. එන අනතුරුව කථානායකවරයා සිය ප්‍රතිචාර සභාවට ඉදිරිපත් කළා. මහින්ද යාපා අබේවර්ධන නැමැති මම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක ව්‍යවස්ථාව ආරක්ෂා කරන අනුගමනය කරන බවටද ශ්‍රී ලංකාවේ දේශය තුළ එනම රජයක් පිහිටුවීමට කෙලින්ම හෝ අන්‍යාකාරයකින් ශ්‍රී ලංකාව තුලදී හෝ හිම්පිටදී ආධාර දීම අනුබල දීම අනුග්‍රහය දැක්වීම මුදල් යෙදවීම ධෛර්යය දීම හෝ දේශනා කිරීම නොකරන බවටද ගෞරව බහුමානීන් යුක්තව ප්‍රකාශ කොට ප්‍රතිඥා දෙමි. සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සාමූහික ප්‍රතිචාර සභාවට ඉදිරිපත් කිරීමෙන් පසුව අදාළ ලිපි ලේඛන සඳහා අත්සන් තැබීමයි මෙලෙස සිදුවන්නේ. ශ්‍රී ලංකාවේ දේශය තුල වෙනම රජයක් පිහිටුවීමට කෙලින්ම හෝ අන්‍යාකාරයකින් ශ්‍රී ලංකාව තුලදී හෝ ඉන් පිටතදී ආධාර දීම ගෞරව අනුබල දීම අනුග්‍රහය දක්වන මුදල් යෙදවීම ධෛර්ය දීම හෝ දේශනා කිරීම නොකරන බවටද ගෞරව බවන් යුක්තව ප්‍රකාශ කරලා බලන්න වෙනවා. ආණ්ඩු පක්ෂයේ නියෝජනය කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සභාව ඇමතීම ඉන් අනතුරුව සිදු වුණා. ගරු කථානායකතුමනි, ප්‍රථමයෙන්ම ශ්‍රී ලංකාවේ නවවන පාර්ලිමේන්තුවේ අභිනව කථානායකවරයා වශයෙන් තේරිපත් වීම පිළිබඳව ඔබතුමාට අතිගෞරව ජනාධිපතිතුමාට රජ වෙනුවෙන් අගේ හෘදයාංගම සුභපතුම් මේ අවස්ථාවේදී පිළිගන්වනවා. ඔබතුමා අද මේ රටේ තුන්වන පුරවැසියා බවට පත්වලා තියෙන බව ඔබට
ඔබතුමාට මම සිහිපත් කරන්න කැමැති. පාර්ලිමේන්තුවට ඔබතුමා අපක්ෂ පාර්ශ්ව ආස්වාදීන කටයුතු කරන අවශ්‍ය ශක්තිය හා ධෛර්යය ඔබතුමාට තියෙනවා. ඒ වගේම ඔබතුමාට ලැබේවයි කියලා ප්‍රාම ප්‍රාර්ථනා ඔබතුමාට සිදුවේ. විපක්ෂයේ නියෝජනය කරමින් සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය අදහස් දැක්වීම සිදු කළා. Right honorable speaker sir, let me take this opportunity on behalf of සමගි ජනබලවේගයේ opposition to congratulate you on your unanimous election as a speaker of this house. You have acted with dignity, integrity and honor and we salute you. I congratulate you. ඉනනතුරුව සියලුම පක්ෂ නායකයන් අභිනව කතානායකවරයා වෙත සුබ පැතුමක් කර සිටියා. Honorable speaker, to say a few words on this memorable occasion. I want to in the first instance convey to you on behalf of myself and the party I represent in parliament, the Rangit Amrit Kachchi and the Tamil National Alliance, a warmest congratulations on your being elected to the exalted position of speaker of this honorable assembly. Mr. Speaker, may I extend to you on behalf of the Sri Lanka Muslim Congress my warm congratulations and wishes for a well-deserved office. We have witnessed many of your predecessors bringing honor to this esteemed office. You are the custodian of the rights of this parliament and us members of this house. Visheshayenma me rate yahapat deshapalana sanskrutiyak goranagime karyayedi garu kathanayakathuma me parliamentu ithamath උසස් ලෙස ප්‍රබුද්ධ ලෙස මෙහෙවන බව අප විශ්වාස කරනවා ඔබතුමාට විශේෂයෙන්ම දිගු කාලීනක දේශපාලන අධ්‍යක්ෂීන් භාවිතාවන් සහ මේ පාර්ලිමේන්තු තුල මන්ත්‍රීවරයෙක් ලෙස විශාල අධ්‍යක්ෂීම් සම්භාරයක් තිබෙනවා මෙම වගකීම දැරීම සඳහා සුදුසු කෙනෙක් අද මෙම පාර්ලිමේන්තු විසින් සියලු මන්ත්‍රීවරුන්ගේ ඒකාච්ඡන්දයෙන් තෝරාපත් කරගෙන තිබෙනවා පසුගිය සමහර කාල තිබුණා මේ පාර්ලිමේන්තුවේ ක්‍රියාකලාපයේ පිළිබඳව මහ ජනතාව තුළ ඊතරම් ප්‍රසාදයක් නිර්මාණය නොවිච්ච ශබ්දයේ අනුව තීරණ දීපු යුගයක් මේ පාර්ලිමේන්තුව පහු කර පැමිණ තිබුණා එවැනි අශෝභන තත්වයකට මේ පාර්ලිමේන්තුව පත් වෙන්නට නොදී සියලු ජනතාවට පාර්ලිමේන්තුව දෙස ඉතා ගෞරවයෙන් බැලිය හැකි වාතාවරණයක් ඇති කිරීම මම හිතනවා ඔබතුමාට ලුවන් කාර්යභාරයක් අපේ කතාවක් තියෙනවා වැටයි නියරයි දෙකම තියෙන්නේ ගොයමේ ආරක්ෂාව නමුත් වැටත් නියරත් ගොයන් කන්න පටන් ගත්තොත් මොනවා කාට කියන්නද කියලා කතාවකුත් තිබෙනවා. ඒ නිසා පසුගිය කාලයක් තිබුණා අපේ මේ වැටත් නියර දෙකම ගොයන් කන තත්වයට පත් වුණා. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය මේ රටේ ජනතාවගේ පරමාධිපත්‍ය මේවා නිගරු කරමින් කටයුතු සිදු වූ ඒ අතීතයෙන් වෙන් වෙලා අපට නැවතත් මේ රටට වගේම නිදාසක් පාර්ලිමේන්තුව තුලත් ඔබතුමාගේ මූලාශ්‍රයෙන් ලැබෙනවා ඇතයි විශ්වාස කරමින් නවවන පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සිඹලපිටිය මහතාගේ නම යෝජනා කිරීම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් සිදු කරනු ලැබුවා. වෙනත් කිසිදු මන්ත්‍රීවරයෙකුගේ නමක් නියෝජ්‍ය කතානායක ධුරය සඳහා ඉදිරිපත් නොවූ අතර නියෝජ්‍ය කතානායකවරයා ලෙස රංජිත් සිඹලපිටිය මහතා තේරීපත් වුණා. ඉන් අනතුරුව නියෝජ්‍ය කාර්ක සභා සභාපතිවරයා ලෙස අංගජන් රාමනාදන් මහතාගේ නම යෝජනා කිරීම නිමල් සිරිපාලද සිල්වා මහතා සිදු කළා. ඉන් අනතුරුව ජනාධිපතිවරයාගේ සංදේශය පාර්ලිමේන්තු ඉදිරිපත් කිරීමයි සිදු වුණේ. සභානායක ධුරය සඳහා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පත් කෙරුණු අතර ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය සඳහා අමාත්‍ය ජොන්සන් ප්‍රනන්දු මහතා පත් කෙරුණා. එම නිවේදන සභාවට ඉදිරිපත් කළේ කතානායක මහින්ද යපාබේවර්ධන මහතා විසින්. එමෙන්ම නවවන පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ලෙස සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා නම් කිරීම කතානායකවරයා විසින් සිදු කරනු ලැබුවා. විරුද්ධ පාර්ශවයේ නායකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු සජිත් ප්‍රේමදාස මහතා මා විසින් පිළිගනු ලැබ ඇති බව මෙම සභාවට දන්වන කැමැත්තයි. අද දින දක්නට ලැබුණු සුවිශේෂී කරුණ ඌයේ ඉතිහාසයේ ප්‍රථම වරට එක්සත් ජාතික පක්ෂ නියෝජනයක් නොමැතිව පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ වීමයි. එමෙන්ම අපේ ජනබල පක්ෂයේ නියෝජිතයෙකුද මෙතෙක් ජාතික ලැයිස්තුවේ නම් නොකිරීම නිසා අද දින එම පක්ෂයේ නියෝජනයක්ද පාර්ලිමේන්තුවේ දක්නට ලැබුණේ නැහැ. ඒතු අවසන් වූ අතර එන අනතුරුව පාර්ලිමේන්තුව කල්තබුඩු ලැබුවා. ඉන් අනතුරුව නවවන පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය උත්සවාකාරයෙන් ආරම්භ කිරීම සිදු වුණා. අද පස්වරු 2:30ට පමණ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මංගල සැසිවාරයේ කටයුතු ආරම්භ වුණා.
නවවන පාර්ලිමේන්තුවේ නිල සමාරම්භක උත්සවය අද පස්වරුවේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණ අසලදී ආරම්භ වුණා. විශේෂයෙන්ම සම්ප්‍රදායන්ට මුල් තැනක් ලබා දෙමින් ඉතා චම් ආකාරයෙන් මෙම උත්සවය සංවිධානය කර තිබීම විශේෂත්වයක්. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම සහ නවවන පාර්ලිමේන්තුවේ නිල සමාරම්භක උත්සවයයි මෙලෙස අද පස්වරු 2:30ට පමණ ආරම්භ වුණේ. ප්‍රථමයෙන් නවවන පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නවවන පාර්ලිමේන්තුවේ මංගල සෙසුවාරයේ සඳහා සම්ප්‍රාප්ත වුණා. इन अन मंगल सभा नील आरंभकावस्थावट अग्रमा महिंद राजपक्ष महत संप्राप्त सिदूना श्रीलंका प्रजातांत्रिक समाजवादी जनराज्ये जनाधिपति गोटाभय राजपक्ष महता सहायम मैतिनिय पार्लिमेंतु परिसरेट संप्राप्त विमाई इन अनतुर्व सिदुने කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් ජනාධිපතිවරයා සම්ප්‍රදානුකූල ලෙස පිළිගත්තා. මන් ගෝඨාභය රාජපක්ෂ මහත්මන් සායම මැතිණිය නමවන පාර්ලිමේන්තුවේ ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහත්මන් විසින් පිළි අරගෙන ත්‍රිවිධ හමුදා සහ පොලිස් සංස්කෘතික කණ්ඩායම්වල ආචාර්ය පිළිගැනුම මැදේ රතු පළස මතින් 9වද පාරාළුමන්ත්‍ර මුදලාවදු අමරවයි गुणार्थन मेतुमान वगेम आंडपक्ष प्रधान संविधायक जॉनस्टन प्रणांद मेतुमान अतिगर जनाधिपतिमा इन अनुतुर्व जनाधिपति गोटाभय राजपक्ष महता पार्लिमेंतु सभागारभेट पीवीसी अतर कथानायक असुने असुन गनिमिन राजय प्रतिपत्ति प्रकाश इदिरिपत् किरीम सिदु करनु लबुआ अतिगारु जनाधिपतिमा අපේ රටේ උත්තරීතර ව්‍යවස්ථාවට අනුව මගේ දුර කාලය තුල රටේ ඒකීයභාවය ආරක්ෂා කරන බවටත් බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කරන බවටත් මා පොරොන්දු වී තිබෙනවා බුද්ධාගමට ප්‍රමුඛත්වය තහවුරු කරන අතරම මේ රටේ ඕනෑම පුරවැසියෙකුට Taman කැමති ආගමක් ඇදහිීමේ නිදහස වඩාත් හොඳින් සුරක්ෂිත වී ඇති බව ජනතාවට මේ වින විට පැහැදිලි අපේ රජයේ මූලික ප්‍රතිපත්තිය වන රටේ ආරක්ෂාව තහවුරු කරමින් ආරක්ෂක සහ බුද්ධ්‍යාංශ ප්‍රතිව්‍යුහගත කොට ජනතාව තුළ ඇති වී තිබෙන බිය නැති කොට රටේ ආරක්ෂාව යලි සුරක්ෂිත කරන්නට අපි කටයුතු කොට තිබෙනවා පාතාල ක්‍රියාකාරකම් මද්ද්‍රව්‍ය උවදුර වැනි සමාජ විවසනයන්ගෙන් ජනතාව ගලවා ගැනීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් තිබීමත් ජනතා විශ්වාසය ඉහළ යාමට හේතු වී තිබෙනවා දේශීය ගොවියා ආරක්ෂා කිරීමට අපි කටයුතු කළා දේශීය ව්‍යවසායකයා අරමුණු කරගනිමින් බදු සහන ලබා දීමට කටයුතු කළා ව්‍යාපාර දිරිමත් කිරීම සඳහා පොලිය අනුපාතය අඩු කළා වසර ගණනාවක් පුරා තමන් ජීවත් වූ ඉඩම් වලට නිසි අයිතියක් නැති ජනතාවක් සිටිනවා ඔවුන්ට අපි නිසි ක්‍රමවේදයකට ඔප්පු ලබා දෙනවා පරම්පරාවක් තිස්සේ තමන් ජීවත් වූ සහ වගා කළ වගා කටයුතු කළ ඉඩම් වලින් කිසිවෙක් ඉවත් කරන්නේ නැහැ අලි මිනිස් ගැටුම සිදුමක් සෙවීමට දැනටමත් විද්වත් මණ්ඩලයක් පත් කර තිබෙනවා ඉදිරි වසර කිහිපය තුළ රටේ සෑම ප්‍රදේශයකටම පානීය ජලය ලබා දීම සඳහා අපි විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කරනවා නිදහස් සෞඛ්‍ය සේවාවන් ජනතාවට ලබා දීමේදී පවතින මේ විෂමතා අපි ඉවත් කරනවා බොහෝ ඖෂධ වර්ග මෙරට දීම නිෂ්පාදනය කිරීම අපි ආරම්භ කර තිබෙනවා වාරිමාර්ග සංවර්ධනයට පුළුල් වැඩපිළිවෙලක් අපි දියත් කරනවා
රැකියා ලක්ෂයක් ලබා දීමට වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. උපාධිධාරීන් 60,000කට රැකියා ලබා දීමට කටයුතු යොදා තිබෙනවා. දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීම මෙන්ම අපනයන ආදායම් වැඩි කර ගැනීමත් අපේ මූලික ඉලක්කයක් වෙනවා. පොල් අලුතින් වගා කිරීම දිරි දෙනවා. රබර් ආශ්‍රිත කර්මාන්තකරුවන් උනන්දු කරනවා. කටුපොල් වගාව අපි සම්පූර්ණයෙන්ම නතර කරනවා. ගම්මිරිස් කුරුඳු වැනි අපනයන භෝග නිෂ්පාදනය අපි දිරිගන්වනවා. උසස් පෙළ සමත්වන සියලු සිසුන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් ලබා ගැනීම සඳහා විශ්වවිද්‍යාලවල ධාරිතාව වැඩි කරනවා. කිරි ගොවිතැන සහ බිත්තර නිෂ්පාදනය අපි දියුණු කරනවා. දේශීයව කාබනික පොහොර නිෂ්පාදනය වර්ධනය කිරීමට අපි කටයුතු කරනවා. මුහුදින් වට වූ අපේ රටට මාළු ආනයනය අපි නතර කළ යුතුයි. සියලුම ධීවර වරායන් නවීකරණය කරන අතර අවශ්‍යතාවන්ට අනුව අලුතින් වරායවල් ඉදිකිරීමටත් කටයුතු කරනවා. නීත්‍යානුකූල නොවන විදේශ බහුදින ධීවර යාත්‍රා විසින් ලංකා මුහුදු තීරයේ කරන සූරයකාම නතර කරනවා. සියලු අමාත්‍යාංශ ආයතනවල නාස්ති හා දූෂණය සම්පූර්ණයෙන්ම නතර කිරීමට කටයුතු කරනවා. ඉදිරියේදී නාස්තියට දූෂණයට සම්බන්ධ වන පුද්ගලයින්ට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කිරීමට මම පසුබට වන්නේ නැහැ. යම්කිසි අමාත්‍යාංශක ඉලක්කයන් සපුරා ගැනීමට පසුබෑමකට ලක්වන්නේ නම් රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වෙනස්කම් කිරීමට මා කිසිවටකත් පැකිලෙන්නේ නැහැ. ව්‍යවස්ථාවේ වෙනසක් සඳහා අපි ඉල්ලූ ජනවරම් ජනතාව අපට ලබා දී තිබෙන නිසා අපගේ පළමු කාර්යයක් ලෙස අපි ජනතාවට පොරොන්දු වූ පරිදිම 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කිරීමට කටයුතු කරනවා. ඉන්පසු සියලු දෙනා සමග එක්ව රටට අවශ්‍ය සහ ගැළපෙන නව ව්‍යවස්ථාවක් ගෙන එනවා. මෙහිදී මේ රටේ සියලුම ජනතාව සම්බන්ධයෙන් එක රටක් එක නීතියක් යන සංකල්පයට මූලිකත්වය දෙනවා. වර්තමාන මැතිවරණ ක්‍රමයේ වෙනස්කම් සිදු කිරීමට අවශ්‍ය වෙනවා. මම මගේ රටට ආදරය කරනවා. මම මගේ රට ගැන ආඩම්බර වෙනවා. මට මගේ රට ගැන දැක්මක් තිබෙනවා. අපේ අරමුණ වන්නේ පළදායි පුරවැසියෙක් සතුටින් ජීවත් වන පවුලක් ගුණගරුක සමාජයක් හා සෞභාග්‍යමත් දේශයක් ගොඩනැගීමයි. ජනතාව ආරක්ෂා කරගෙන රට සෞභාග්‍ය කරා ගෙන යාමට අපට වගකීමක් පැවරී තිබෙනවා. ඒ නිසා ජාති ආගම් පක්ෂ ભેදකින් තොරව අප සියලු දෙනාත්ම රට වෙනුවෙන් එක්විය යුතු අවස්ථාවක් පැමිණ තිබෙනවා. ජනතාවට අප පුරුන්දු සෞභාග්‍යමත් දේශ ගොඩනැගීම සඳහා මා සමග එකතු වෙන ලෙස ඔබ සියලු දෙනාටම මා මිත්‍රත්වයේ දෑ දිගුකට ආරාධනය කරනවා. ස්තුතියි. ඔබ සැමට තෙරුවන් සරණයි. යෝජනා ඉදිරිපත් කිරීම ගරු සභානායකතුමා. අතිගරු ජනාධිපතිතුමනි, පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 8හි විධිවිධානවල කුමක් සඳහන්ව තිබුණද 2020 අගෝස්තු 21 වෙනි සිකුරාදා රැස්වීම පැවැත්වෙන කාලය වේලාව පූර්ව භාග 9:30 සිට අපර භාග 4:30 දක්වා විය යුතුය. අපර භාග 4:30ට කතානායකතුමා ප්‍රශ්නය නොවිසා පාර්ලිමේන්තුව කල් තැබිය යුතුය. සභාව එකඟද? ආයි එකඟයි. ඊට අනුකූලව පාර්ලිමේන්තුව 2020 අගෝස්තු මාස 21 වෙනි සිකුරාදා පූර්ව භාග 9:30 කල් ලැබනු ලැබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති මාලාව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ කටයුතු අද දින මෙලෙස අවසන් වුණා. එමෙන්ම මෙවර පාර්ලිමේන්තුව සියලු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේ පැවැත්වීම විශේෂත්වයක්. පාර්ලිමේන්තුවේ නව සභානායකවරයා සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා සිය දුහරයන්හි රාජකාරිය කටයුතු පාර්ලිමේන්තුවේ පිහිටි සිය කාර්යාලයේදී අද දින මෙලෙස ආරම්භ කරනු ලැබුවා. නවවන පාර්ලිමේන්තුවේ මංගල සභා වාරය ආරම්භ වීමට පෙර සභානායක දුරටපත් කිරුණු විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක දුරටපත් කිරුණු මහමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනන්දු මහතා පාර්ලිමේන්තු සංකීර්ණයේදී සිය දොරයන්හි රාජකාරි කටයුතු ආරම්භ කළා. මෙරට පාර්ලිමේන්තුවේ 17 වන සභානායකවරයා ලෙස අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රථමයෙන් සිය රාජකාරි කටයුතු ආරම්භ කරනු ලැබුවේ මහා සංඝරත්නයේ ආශිර්වාද මතේ. ඉනන්තරුව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනන්දු මහතා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක දුරේ රාජකාරි කටයුතු ආරම්භ කළා. පාර්ලිමේන්තු සැසිවාර නිමවීමෙන් අනතුරුව
රජයේ මැති අමතරුන් වෙන්ව විපක්ෂයේ මන්ත්‍රීවරුන් මාධ්‍ය හමුවේ මෙලෙස අදහස් පළ කළා. जाति पक्ष देश पालने आरंभ दिपत्म मित्र दिपत्म हसीरी सांस्कृति नायक महिला विश्वास करना नम कथा नायक पहुगे काले वगे पेड़ विराक बल्पाशी मुदी बल हिंदू तीन अरगेना मेरा स्वाधीन मे पार्लमेंट हसरोमी मेरा जनता गिल साकर मेक परिवर्तन गुरु कथा नायक उत्तरी उचित රටට ගැළපෙන දේශිකත්වය අභිමානත්වය ගෙනහර පාමින් අද රාජාසන කතාව අපේ පරපුරටත් නූතන පරපුරටත් ඉපදෙන්න ඉන්න පරපුරටත් වැඩදායි ශ්‍රී ලංකාව ගොඩනැගීමේ අභිලාෂය අපේ ජනාධිපතිතුමා රට ප්‍රකාශ කරා ඒ අභිමානය ගිනියමේ වගකීමක් අපිට තියෙනවා ඔබතුමාගේ අමාත්‍යංශය ගැන ඔබතුමා සෑහීමටපත් වෙනවද කනස්සල්ලෙන්ද සෑහීමටපත් වෙනවද කනස්සල්ලෙන්ද කියන එක නෙමෙයි තියෙන්නේ ලැබුණ දේ හරියට ක්‍රියාත්මක කරන එක ඉතින් මේ වගේ දේවල් ඕන තරම් සිද්ධ වෙනවා අපි වට කනගාටු වෙන්නේ නැහැ මේක පාවිච්චි කරනවා රටේ ජනතාවට යම් ශක්තියක් ලබා දෙන්න. දානගෙන සාක්ෂි දෙන්න ඔබ තුමාලගේ අදහස. අපි ඒකට සම්පූර්ණ ශක්තිය දෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට අපි ඒකට ශක්තිය දෙනවා. වගේම මැතිවරණ ක්‍රමයේ සංශෝධනය කරන්නත් අවශ්‍ය කරන ශක්තිය අපි දෙනවා. ඊටාම විශිෂ්ට ප්‍රතිපත්ති ප්‍රකාශයක් එළිදැක්වීමක් අද අතිගරු ජනාධිපතිතුමන් විසින් සිදු කළේ අතීතයේ දෙස්තෙවල් තියන වෙනුවට මේ රටේ අනාගත අභිවෘද්ධිය සලසන විදිය ඊටාම සංක්ෂිප්තව නිර්වෘල්ල ඉදිරිපත් කළා. විශේෂයෙන්ම අපි ගොඩාක් දැකලා තිබෙනවා අපේ රටේ දේශීය ආර්ථිකය පිළිබඳව ජාතික ආර්ථිකයක් ගොඩනැගීම පිළිබඳව කතා අපි ජනාධිපතිවරණ වේදිකාවේ දැක්කා අනතුරුව මහමැතිවරණ වේදිකාවේ දැක්කා අද අපි පාර්ලිමේන්තුවේ දකිනවා. ඉතින් අපි බලන් ඉමු ඒ ඒ ඒ ජාතික ආර්ථික ගොඩගැනීම සඳහා ගනු ක්‍රියාමාර්ග තමයි වැදගත්. සාතිකරු ජනාධිපතිතුමාට දුන්න ඡන්දයට වටිනාකමක් ලබා දෙමින් අද එතුමා ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරා. එතුමාට දුන්න ජනවරමට ගරු කරමින් රට වෙනුවෙන් එතුමාගේ යුතුයකම නිවැරදි ලෙස එතුමා ඉටු කරයි. විපක්ෂයක් සාමාන්‍යයෙන් තිබෙනවා. දැන් විපක්ෂයට බොහෝ කල් ගත වෙයි සිදුවුනේ කොමක්ද කියන දෙක निराकरणे කරගන්න. මේ රට පාලනය කරන්නේ මේ ඉන්න කට්ටිය නෙමෙයි මේ රට පාලනය කරන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්යි නරේන්ද්‍ර මෝඩි සිංපින් ඒ තුන්දෙනා තමයි ස්පොන්සර්ස්ලා. පොඩි මේ ජොලියකුත් තියෙනවා මල්ලී. ඒ කියන්නේ හොරු ටික අඩුයි. අර බැංකු හොරු ටික එහෙම නැහැ. ආණ්ඩුවට වටිනාකමක් තව අවුරුදු 6කින් දෙන්න පුළුවන් වෙයි කියලා විශ්වාසයක් තියෙනවා. විශේෂයෙන්ම ගෝඩාභය රාජපක්ෂ මැතිතුමාගේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරමින් රට දියුණු කරන්න පුළුවන් අලුත් ආණ්ඩුක ව්‍යවස්ථාවක් රටේ මූලික ලියවිල්ලක් මේ පාර්ලිමේන්තුවෙන් බිහි වෙයි කියලා අපි ලොකු බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නේ. විපක්ෂය මේ මට්ටමට දුර්වල වීම ගැන ඇත්තටමම අවංකවම කනගාටුවක් දරනවා. කොළඹ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වූ නවක මන්ත්‍රී මදුර විතානගේ මහතා අද සිය මංගල පාර්ලිමේන්තු ගමන සඳහා බොහොට්ටුවක් යොදාගත්තා. කොළඹ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වූ මදුර විතානගේ මහතා අද උදෑසන පාර්ලිමේන්තුවට පැමිණීම සඳහා පිටත් වුණා. විශේෂත්වය වන්නේ සාමාන්‍යයෙන් සියලුම දෙනා පාර්ලිමේන්තු මාර්ගය භාවිතා කරමින් පාර්ලිමේන්තුවට පැමිණීමට කටයුතු කළත් මදුර විතානගේ මහතා සුඛෝපභෝගී මෝටර් රථය වෙනුවට බෝට්ටුවක් භාවිතා කරමින් පාර්ලිමේන්තුවට පැමිණීමට පිටත් වීමයි. පාර්ලිමේන්තුවට බෝට්ටුවකින් මන්ත්‍රීවරයෙකු ගමන් ගත් ප්‍රථම අවස්ථාව මෙය ලෙස ඉතිහාසයට එක්වනවා. මෙවර පාර්ලිමේන්තුවට නවක මන්ත්‍රීවරු 81 දෙනෙකු තේරීපත්ව සිටින අතර
මధుර විතානගේ මහතා ඉන් එක් අයෙක්. ඔහු පවසන්නේ කොළඹ නගරය ආශ්‍රිත මාර්ගවල දැඩි රතවාහන තදබදයක් පවතින බවත්, එය මග හරවා ගැනීම සඳහා ජල ආශ්‍රිත ප්‍රවාහන මාධ්‍ය කෙරෙහි ජනතාව උනන්දු කරලීමට මෙවැනි කටයුත්තක් කළ බවත් ඉදිරියේදී එය ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරන බවයි. ඉතින් මෙතෙන්ද බෝට්ටුවකින් නැතුව මොකකින්ද ඉන්න ඕන? ජනාධිපතිතුමාට පිසිද්ද වෙන්න අපි ආවද බෝට්ටුවේ. ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙන දැඩි වාහන තදබදයක් තියෙනවා. ඒ වගේම ජනතාවට අපි මේ පහසුකම් පහුගිය කාලේ උදා කරත් ජනතාව ඉතින් උනන්දු නැහැ මේකට. හැබැයි ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා මේ දැඩි වාහන තදබදයට කඩිනම් විසඳුමක් විදියට ශ්‍රී ලංකා නාවික හමුදා, ඒ වගේම SLRDC ආයතනය, පාදින් සංවර්ධන ආයතනය සංස්ථාව එකතු වෙලා සම්පූර්ණයෙන්ම කොළඹ නගරාශ්‍රිතව ජලය මූලික කරගත්ත මේ ප්‍රහාණ පද්ධතිය වැඩි දියුණු කරලා ඉතාම කඩිනම් විසඳුමක් ලබා දෙන මේ දැඩි වාහන තදබදය. හෙට දිනෙන් පසු විදුලි කප්පාදුවක් සිදු නොකරන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා. හෙට දිනෙන් පසු විදුලි කප්පාදුවක් සිදු නොකරන බව ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති විජිත හේරත් මහතා පවසනවා. අපකල විමසීමකදී ඒ මහතා ප්‍රකාශ කර සිටියේ එළමෙන සෙනසුරාදා දින සිට සාමාන්‍ය පරිදි විදුලි කප්පාදුවකින් තොරව අඛණ්ඩව විදුලි සැපයුමක් ලබා දීමට සැලසුම් කර ඇති බවයි. මේ අතර විදුලි බලයේ යථා තත්ත්වයට පත් කිරීම සම්බන්ධයෙන් විශේෂ පාර අමාත්‍යවරයා පළ කළේ මෙවන් අදහසක්. හැම ජයග්‍රහණයක් පිටපස්සෙම හොඳ අභියෝගයක් තියෙනට ඕනේ. ඒ නිසා මම හිතන එක මගේ ජීවිතේ ලැබිච්ච හොඳම අභියෝගයක්. අපි බලමු ඒක සඳ වෙනකට ඒ පිළිබඳව සියලු තොරතුරු අය කමිටු වාර්තාව ලබා දෙයි. අපි අඟහරු දිහාට එක බලමු අපි මොකද වෙන්නේ කියලා. ඒ කියන්නේ 21 වෙනිදා වෙනකට නොරොච්චොල බලාගාරයේ එක ප්ලාන්ට් එකක් ක්‍රියාත්මක වෙනවා. මෙගොඩ් 300ක් 280ක් පමණ හෙට හවස වෙනකොට ලැබෙනවා. ඒ කියන්නේ අනිද්ද වෙනකට මෙගොඩ් 500කට ප්‍රමාණයක් එකතු වෙනවා. අනිද්ද රාත්‍රී කොයින් අනිද්ද වෙනකට නිවැරදි කරන්න පුළුවන් කියලා කියන එකයි විදුලි බල මණ්ඩලයේ නිලධාරින්ගේ මතය. එසේ එක මගේ මතය විදිහට ගන්න එපා. අර පෑ ගන්න වගේ නිලධාරින් කියපු දේ. ඒකත් 17 වෙනිදා පස්වරු 12:30 ට පමණ කෙරවල පිටිය ග්‍රීඩ් උපපළෙහි සම්ප්‍රේෂණ පද්ධතිය සිදු වූ දෝෂයක් හේතුවෙන් පෑය 12කට අධික කාලයක් මුළු තිවේණියේම විදුලිය බිඳ වැටීම සිදු වූ අතර එහිදී නොරොච්චෝලේ ලක්විජේ විදුලි බලාගාරය අක්‍රිය වීමත් සමග ජාතික විදුලි බල පද්ධතියට එක් වූ මෙගාවොට් 800කට අධික ප්‍රමාණයක් අහිමි වීම හමුවේ දින 4ක කාලයක් අදිර 4ක් යටතේ විදුලි බල කප්පාදුවක් සිදු කිරීමට විදුලි බල මණ්ඩලය තීරණය කරනු ලැබුවා. එෙහිදී පළමු අදිර යටතේ පස්වරු 6 සිට පස්වරු 7 දක්වාත්, දෙවන අදිර යටතේ පස්වරු 7 සිට පස්වරු 8 දක්වාත්, තෙවන අදිර යටතේ පස්වරු 8 සිට පස්වරු 9 දක්වාත්, සෙව්වන අදිර යටතේ පස්වරු 9 සිට පස්වරු 10 දක්වාත් අදාළ විදුලි කප්පාදුව ප්‍රදේශයෙන් ප්‍රදේශයට සිදු කරනු ලැබුවා. කෙසේ වෙතත් මෙලෙස හදිසියේ විදුලි බිඳ වැටීම හමුවේ ස්වයන් රැකියාවේ නිරත සුළු ව්‍යාපාරිකයාගේ සිට මහා පරිමාණ කර්මාන්තකරුවා දක්වා පාඩු රැසකට මුහුණ පෑමට සිදු වූ අතර එයින් සිදු වූ පාඩුව නිශ්චිතව ගණනය කරනු නැති බවයි ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කර සිටියේ. මේ අතර විදුලි බල අර්බුදය සම්බන්ධයෙන් දේශපාලන නියෝජිතින්ද මෙලෙස අදහස් පළ කළා. මේ දවස්වල දවසේ වැඩි කාලයක් ඉන්නේ අඳුරේ විදුලිය කප්පාදු වෙලා. ඒකවත් හරියට කළමනාකරණය කරන්න බෑ. පුදපු ගමන් කාපියකා කිව්වා වගේ ආණ්ඩුව මහා ලොකුවට සෞභාග්‍ය දැක්ම ස්ථාවර කරන්න ඇවිල්ලා දැන් අන්ධකාරයේ ගැලී ගැලී ඉන්න සිද්ධ වෙලා තියෙනවා මේ රටේ ජනතාවට. දැන් හොඳම ඇමතිකම තමයි කුප්පිලාම්පුව ඇමතිකමක් ලබා දෙන්න උප්පිලාම්පු සැපීමට සහ උප්පිලාම්පු වෙළඳාම් කිරීමට උප්පිලාම්පු කටයුතු පිළිබඳ හොඳ රාජ්‍ය අමාත්‍ය පදවියක් දුන්නොත් මම හිතනවා ආණ්ඩුවට බොහොම විදියට ප්‍රශංසා ලැබේ රටේ ජනතාවගේ. ජනතාව ආණ්ඩුවට 3-2 දුන්නට අපිට දැන් කතා කරන්න වෙලා තියෙන්නේ කුප්පිලාම්පුව පත්තු කරගෙන. විදුලි බල මණ්ඩලයේ ඉන්න ඇතම් ඉහළ නිලධාරීන්ගේ වමනාවටත් මේ රටේ මෙතෙක් හිටපු දේශපාලනඥයන්ගේ විදුලි බල ඇමතිවරුන්ගේ වමනාවටත් මේ කොහේ හරි ජෙනරේටර් වලින් කොමිස් පිට විදුලි බලය ගන්න ඕන නිසා තමයි මම හිතන්නේ මේ විදුලි අර්බුදයක් නිර්මාණය කරන්නේ. හිතාමතාම අපේ රටේ විදුලි අර්බුදයක් නිර්මාණය කරනවා කියන එකද අපිට පේන්න තියෙනවා. මේක විසඳන්න බැරුණා නම් මේ රටේ හිටපු ඇමතිවරුන්ට ජනාධිපතිවරුන්ට පාලක මේගමු බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝට එරෙහිව නිකුත් කර තිබූ වරෙන්තුව ක්‍රියාත්මක කිරීමේදී මේගමු මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාගේ ක්‍රියාකලාපය හා ඊට අදාළව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගේ සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ලෙසට නීතිපතිවරයා පොලිස් ප්‍රතිවරයාට උපදෙස් ලබා දී තිබෙනවා.
මද්‍රව්‍ය ජාවාරම් හා විවිධ අපරාධ සම්බන්ධයෙන් සිරගතව සිටින මීගමු බන්ධනාගාරයේ රැඳවියන් පිරිසකට පහසුකම් සැලසීම හා කෝටු ලේඛන සකස් කිරීම ඇතුළු සිද්ධීන් කිහිපයකට චෝදනා එල්වී සිටි මීගමු බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලය අසලදී පසුකිය දෙවනදා අත්අඩංගුවට ගනු ලැබුවා. කර පොලිස් පොත්තුමාන් සතා බාර වෙන්නේ මඩ මෙච්චර නීතිමත් දෙපාර්තමේන්තුවේ ගැහුවට පල්ලි කන්න හැංගිලා හිටියා සායතන හැංගිලා හිටියා නමුත් මම බාර වෙන්න ජනාධිපතිතුමාට සම මේ සම්පූර්ණ මට වැරදි වැඩක් කියලා කරන්නේ නමුත් ජොනියා මුත්තුමාගේ නම සවුතු කරනවා එම නිසා මම තමයි මම බාර වෙන්නේ මම බාර නැතුව හිටියේ අපි කෝට් තීන්දුවට ගන්න ඒගොල්ලෝ හැංගිලා බලන්න අයි අපිට කරන්න බෑ අපි ගියාලු තමයි අපිට පස්ස දැම්මා මේ අන්නුර ප්‍රශ්න දානවා අයි මේක ජනාධිපතිතුමනි ඔබතුමා ජනාධිපතිතුමනි ඔබතුමාට කියන්නේ අපි ඔබතුමාට කඩදාසි මිනිස්සු විශේෂ පොලිස් ඒකාපද්ද විමර්ශනයකින් පසු සැකකාර අනුරුද්ධ සම්පායෝ අත්අඩංගුවටගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනරත් මහතා සඳහන් කළේ. රාජ්‍ය බුද්ධි සේවයත් ඒ වගේම පොලිස් බුද්ධ්‍යාංශත් ඒකාබද්ධව සිදු කරන ලද විමර්ශනයකදී තමයි මේ සැකකරු අත්අඩංගුවටගත්. මේගපු බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝට එරෙහිව නිකුත් කර තිබූ වරෙන්තුව ක්‍රියාත්මක කිරීමේදී මේගම මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ ක්‍රියාකලාපය ගැන හා ඒ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස නීතිපතිවරයා වැඩපළන පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය මෙලෙස අදහස් පළ කළා. මීගමුව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා අනුරුද්ධ සම්පාය නැමැත්තාගේ ශරීරයට අතපාමින් ඔහුව සුහදව පිළිගන්න ආකාරයත් හොඳින් නිරීක්ෂණය කිරීමට හැකියාවක් ලැබුණා. ඒ අනුව ඒ අත්අඩංගුවට ගැනීමක් නොව වරෙන්තු කරුවකු පූර්ණ සැලසුමක් සහිතව සාදරයෙන් පිළිගැනීමක් බව සාමාන්‍ය දැනුමක් ඇති ඕනෑම පුද්ගලයෙකුට පැහැදිලි වන කරුණක් බවට ගරු නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස් ප්‍රතිවරයාට දැනුම් දීමක් සිදු කළා. මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා අනුරුද්ධ සම්පායන සැකකරුව පොලිස් ජීප් රථයේ පිටුපස අසුනේ රඳවා ගනිමින් යම් පුද්ගලයෙකු එතනට පැමිණෙන තෙක් අපේක්ෂාවෙන් බලා සිටි තත්වයක් නිරීක්ෂණය කළා. එම අවස්ථාවේදී ඔවුන් සතුටු සාමිචිය යෙදෙන බවත් නිදහසේ හැසිරීමටත් කතා කිරීමටත් ඉඩ ප්‍රස්තාව ලබා දී තිබෙන තත්වයක් නිරීක්ෂණය කළා. ඔවුන් එසේ යම් කාලයක් එම ස්ථානයේම රැඳී සිට ඇත්තේ එක් මාධ්‍ය ආයතනයක මාධ්‍ය කරුවෙකුගේ පැමිණීම අපේක්ෂාවෙන් බවට CCTV දර්ශන නැරඹීමේදී මනාව පැහැදිලි වන බව ගරු නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දීමක් සිදු කළා. එම මාධ්‍ය ආයතනයකින් පුද්ගලයෙකු පැමිණෙන තෙක් කල්ගත කළ මොවුන් එම මාධ්‍යවේදියාගේ ජංගම දුරකථනයෙන් අනුරුද්ධ සම්පායන සැකකරුහට මාධ්‍යට කරුණු ප්‍රකාශ කිරීමට අවස්ථාව මීගමුව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා විසින්ම ලබා දී ඇති බව වැඩිදුරටත් පැහැදිලි වුණා. අනුරුද්ධ සම්පායන සැකකරු වරෙන්තු නිකුත් වී දින 11කට පසු පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බවට මහජනතාවට ඒත්තු ගැන්වීම පිණිස මේ ආකාරයෙන් මීගමුව මූලස්ථාන පොලිස් පරීක්ෂක අනුරුද්ධ සම්පායන සැකකරු සමග එකට එක්ව කරන ලද සාමූහික රඟදැක්වීම සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කර නොපමාව වාර්තා කරන ලෙස ගරු නීතිපතිවරයා උපදෙස් ලබා දුන්නා. එසේම එය මෙහෙයුමකින් සිදු කළ අත්අඩංගුවට ගැනීමක් නොවන බවත් විමර්ශනවලදී සහ CCTV දර්ශන නැරඹීමේදී අනාවරණය වී තිබෙන නිසා මීගමුව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා විසින් අත්අඩංගුවට ගත් බවට අසත්‍ය සටහන් යෙදීම සම්බන්ධයෙන් මීගමුව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට විරුද්ධව විමර්ශනයක් සිදු කර ඒ සම්බන්ධයෙන් නොපමාව කරුණු දක්වන ලෙසත් දැනුම් දුන්නා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක විසින් එම සිද්ධිය සම්බන්ධයෙන් නොයෙකුත් මාධ්‍ය වෙත අනුරුද්ධ සම්පායන සැකකරු අත්අඩංගුවට ගත්තේ උපක්‍රමශීලීව බුද්ධි මෙහෙයුමක ප්‍රතිඵලයක් වශයෙන් යයි අසත්‍ය කරුණු මහජනතාව වෙත දන්වා මහජනතාව නොමග යැවීම සම්බන්ධයෙන් වගකීම් රහිතව කටයුතු කර ඇති ආකාරය අනාවරණය වන බැවින් ඔහුගේ එම ප්‍රකාශ සම්බන්ධයෙන්ද විමර්ශනයක් සිදුකොට නොපමාව වාර්තා කරන මෙන් තවදුරටත් ගරු නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස් ප්‍රතිවරයාට උපදෙස් ලබා දීමක් සිදු කළා. මේ අතර මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනරත්න මහතා මෙලෙස අදහස් පළ කළා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රකාශය ඉදිරිපත් කරන්නේ මාධ්‍ය ප්‍රකාශකට ලැබෙන වාර්තා අනුව දැනට අර නීතිපතිතුමා විසින් ඒ සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිතුමාට විමර්ශනයක් කිරීම සඳහා ලිඛිතව දැනුම් දීලා තියෙනවා. ඒ අනුව මම හිතනවා මට එරෙහිව තියෙන විමර්ශනයක් සම්බන්ධයෙන් මම කරුණු ඉදිරිපත් කිරීම සදාචාරාත්මක නැහැ කියලා. ඒ නිසා මම ඒක සම්බන්ධයෙන් වැඩිදුර කරුණු ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ගරු නීතිපතිතුමා මීගම මූලස්ථාන පොලිස් පරීක්ෂකට එරෙහිව විමර්ශනයක් පැවැත්වීම සඳහා උපදෙස් ලබා දීලා තියෙනවා. මේ වෙන විටත් එවැනි විමර්ශනයක් ආරම්භ කරලා තියෙන්නේ
වැඩබලන පොලිස්පතිතුමා විසින් අගෝස්තු මාසයේ 3 වෙනිදා පොලිස් විශේෂ විමර්ශන ඒකකයට නියෝගයක් නිකුත් කරලා තිබුණා විමර්ශනයක් ආරම්භ කරන්න කියලා මීගම මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට එරෙහිව ඔහු සැකකරුවකන අනුරුද්ධ සම්පාව යන අය අත්අඩංගුවට ගැනීම සඳහා කටයුතු කරන අවස්ථාවේදී හැසිරුණ ආකාරය සම්බන්ධයෙන් ඒ සම්බන්ධයෙන් දැනට පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ මගින් විමර්ශන ආරම්භ කරලා දෙනවා අදාළ උද්ෘත එම ඒකකයට ගෙනගෙන තියෙනවා ඊට අදාළ මාධ්‍ය මගින් ප්‍රචාර වුණු වාර්තා ගෙන්වා ගැනීමට බලාපොරොත්තු වෙනවා අභ්‍යන්තර විමර්ශනයක් කරනවා ඊට අමතරව කරුණ නීතිපතිතුමාගේ උපදේශ පරිදි පොලිස්පතිතුමා විසින් එතුමාගේ උපදේශ අනුව ක්‍රියා කිරීම සඳහා නියෝග ලබා දීමට බලාපොරොත්තු වෙනවා එම උපදේශ අද ලැබුණේ මේ වෙන විට ඒ සම්බන්ධයෙන් පොලිස්පතිතුමා නිශ්චය කළා නැහැ එතුමා ඒ සම්බන්ධයෙන් සුදුසු නියෝග ලබා දෙනු ඇත ඒ සම්බන්ධයෙන් මා විසින් ඉදිරිපත් කරන ලද වාර්තා සහ දැනට සිදු කරන ලද විමර්ශනයක් තිබෙන නිසා මම ඒ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීම මම හිතනවා සදාචාරාත්මක නැහැ කියලා විමර්ශනයේ වාර්තා ඔබ වෙත අනිවාර්යයෙන්ම ලැබීමට සලස්. නීතිපතිතුමා අද දින එවලා තිනවා ලිපියක් පොලිස්පතිතුමාට ඒ ලිපිය අනුව දැනුම් දීලා තියෙනවා මීගම මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට එරෙහිව සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශකට එරෙහිව විමර්ශනයක් ආරම්භ කරන්න කියලා තියෙනවා. ඒ අනුව පොලිස්පති විසින් ඒ කටයුතු සිදු කරනවා. සංවිධානාත්මක අපරාධ මැඩපැවැත්වීමට නීතිය ක්‍රියාත්මක කරන ආකාරයෙන්ම රාජ්‍ය සේවය තුළද අවසාන දූෂිත රාජ්‍ය නිලධාරියා දක්වාම නීතිය ක්‍රියාත්මක කළ යුතු බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරල් කමල් ගුණරත්න මහතා පවසනවා. ඒගාල ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක් වෙමි. රටේ මිනිස්සුන්ට සාමයෙන් සතුටෙන් නිදහසේ ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් ඇති කිරීම ජාතික ආරක්ෂාවට අයිති. අදම බලාපොරොත්තු වුණා මේ දකුණු පළාතට ඇවිල්ලා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමාගේ පටන් සෑම පොලිස් ස්ථානයකම පොලිස් ස්ථානාධිපතිවරයෙකු දක්වාම අපි ජනාධිපතිතුමා බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? ආරක්ෂක ලේකම් විදියට මම බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? මහජනතාව බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියලා ඒ අයට පැහැදිලි කරලා ප්‍රතිඵලදායීතාවය පොලිසිය දකුණු පළාත තුල වැඩි කරන්න උත්සාහයේ එක කොටසක් විදියට තමයි අද මම ආවේ. මේක ඉවර වෙන්න නම් ඒ රාජ්‍ය ආයතන තුල දූෂිත නිලධාරීන් ගැන නීතිමය පියවර අරගන්න ඕනේ. හුඟක් රාජ්‍ය ආයතනවල හොඳ නිලධාරීන් රාශියක් ඉන්නවා. නමුත් ඒ අතර දූෂිත නිලධාරීන් කීප දෙනෙක් ඉන්නවා. ඉතින් ඒ දූෂිත නිලධාරීන් අර හොඳ නිලධාරීන් දරදිය ඇදලා දාඩිය මහන්සියෙන් කරලා දෙන ඒ හොඳ ක්‍රියාවල් ඔක්කොගෙම මඩ නෑවෙන විදියට මේ දූෂිත නිලධාරීන් ක්‍රියා කරනවා. එහෙනම් අපි ඉස්සෙල්ලම අපේ ඇතුළත් ඒ කියන්නේ පිට මේ සංවිධානාත්මක අපරාධ රැල්ල මේ කුඩු රැල්ල ඒ වගේ දේවල් කප්පම් ගැනීම ඒවා මඩින ගමන් අපි අපේ ඇතුළත් සුද්ධ කරගන්න ඕනේ. ඒ අවසාන දූෂිත නිලධාරියාටත් විරුද්ධව නීතිමය පියවර ගත්ත දවසර තමයි කියන්න පුළුවන් ඒක අවසානයි කියලා. මේ අතර අත්තනගල්ල රාජමහා විහාරාධිපති පූජ්‍ය පන්නිල ආනන්ද හිමියන් විසින් අද දින නිට්ටඹුව ප්‍රදේශයේ ඉදිකිරීම ආරම්භ කර ඇති පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ඉදිකිරීම කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 5ක මුදලක් ආරක්ෂක ලේකම්වරයාට පිරිනැමුවා. එහිදී ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා මෙසේ අදහස් පළ කළා. අද අපේ රටේ දසදහස් ගණනක් අහිංසක දරුවන් මේ මත්ගුඩු පාවිච්චියට ඇබ්බැහි වෙලා තියෙනවා. ආරක්ෂක අමාත්‍යාංශයේ මගින් අතිගරු ජනාධිපතිතුමාගේ මග පෙන්වීම යටතේ විශාල වැඩසටහනක් දියත් කරලා තියෙනවා. ඒ මත්ගුඩුවට ඇබ්බැහි වෙච්ච දරුවන් පුනරුත්ථාපනය කළා සමාජයට මුදාහරින්න. අපේ රටේ මේ ගැන කටයුතු කරන්න පුළුවන් හැමෝටම කියනවා මේ සඳහා අපි සමග එකතු වෙන්න කියලා. කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ජනතාවට සිදු වී ඇති ආර්ථික දුෂ්කරතා අවම කර ගැනීම අරමුණින් පොලි අනුපාත කිහිපයක් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් පහත දැමීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ක්‍රෙඩිට් කාඩ් සඳහා උපරිම ණය පොලිය 18%ක් දක්වා පහත හෙලීමට පියවරගෙන ඇති අතර මීට අමතරව රන් ණය අධිකාරම් පොලි අනුපාතය 10% දක්වාත් පෙර සැලසුම් කර බැංකු අයිරා ණය පොලි 18%කින්ද පහත දැමීමටයි ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර ඇත්තේ. එමෙන්ම නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය 4.5% ලෙසත් නිත්‍ය ණය පහසුකම් අනුපාතය 5.5% ලෙසත් පවත්වාගෙන යාමට නියමිතයි. ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 2% ලෙස පවත්වාගෙන යාමටද පියවරගෙන ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා. ඊයේ රැස් වූ මහ බැංකුව මුදල් මණ්ඩලය මෙම තීරණගෙන ඇති අතර වර්තමාන ප්‍රතිපත්ති පොලි අනුපාත නොවෙනස්ව පවත්වාගෙන යාමටද තීරණය කර තිබෙනවා. ටිපර්වත රියදුරක විසින් හක්මන ප්‍රදේශයේදී පොලිස් මුරපොලක රාජකාරී යෙදී සිටි පොලිස් නිලධාරීන් පිරිසක් යටකර පලා යාමෙන් සිදු වූ අනතුරෙන් බරපතල තුවාල ලබා සිටි තවත් පොලිස් නිලධාරියෙකු අද අලුයම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එම පුවත ඇතුළු රිය අනතුරු කිහිපයක් පිළිබඳ තොරතුරුයි මේ.
පසුගිය මාස 13 වන දින රාත්‍රියේදී මාතර හක්මන ප්‍රධාන මාර්ගයේ කොංගල ප්‍රදේශයේදී පොලිස් මාර්ග බාධක රාජකාරී නිරතව සිටි පොලිස් නිලධාරීන් පිරිසක් අනතුරට පත්කර ටිපර් රථයක් පලා යාම පිළිබඳව තොරතුරු අප ඔබට වාර්තා කළා. එමන්තුරින් එක් පොලිස් නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්ව තවත් නිලධාරීන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කෙරුණා. අනතුරු සිදු කළ ටිපර් රථයේ දුරු ප්‍රදේශයෙන් පලා ගොස් සැඟව සිටියේදී හක්මන පොලිසිය විසින් අතරංගුට ගනු ලැබුවා. මේ අතර මෙම අනතුරින් බරපතල තුවාල ලබා රෝහල්ගත කර සිටි පොලිස් නිලධාරීන් දෙදෙනා අතුරින් තවත් අයෙකු අදාළ වීම ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත් වෙත්තේ වයස අවුරුදු 47ක් වූ වතුකලන්ත කිරින්තලිපිනේ පදිංචි හක්මන පොලිසියට අනුයුක්තව සේවයේ නිරතව සිටි පොලිස් සැරේ වරේ මෙතර කිලිනොච්චිය කනකපුරම් ප්‍රදේශයේදී සිදු වූ යතුරුපැදි අනතුරකින් තරුණයන් දෙදෙනෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වී ඇති අතර තවත් අයෙක් බරපතල තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 18ත් 20ත් අතර පසුවන තරුණයන් දෙදෙනෙකු බවයි වාර්තා වන්නේ. පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ අනතුරට පත් වූ තරුණයින් දෙදෙනාම එකම යතුරුපැදියේ පැමිණ ඇති අතර වේගය පාලනය කර ගැනීමට නොහැකිව අනුතර සිදු වී ඇති බවයි. මෙතර හිඟුරක්ගොඩ ලංකාපුර ප්‍රධාන මාර්ගයේ ගල්ලමුණ ප්‍රදේශයේදී කුඩා ප්‍රමාණයේ කැබ් රථයක් සහ යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් අදුදැසන අනතුරක් සිදු වී තිබෙනවා. එම අනතුරින් 16 හැවිරිදී පාසල් සිසුවෙක් බරපතල තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ. එම පොතත් සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ මින් නිමාවට පත් වෙනවා. යලිත් හමුවන්නේ රාත්‍රී 9:35ට අපගේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශයේ. සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.